අපේ ජීවිතවලට ඒ සිත කියන එක මණිකක් වගේ පරිස්සම් කරන්න තියෙන දෙයක්. ඉතින් සමා වෙන්න පින්වතුන්ලා ප්‍රමාද වුණා. සමහරවිට මැරතනයක් වගේ ඔහම සිඩ්නි වලත් මෙමෙ යන යන තැන ඔහම මර රග බෝලයක් උස්සන් යනවා වගේ ට්‍රයි ලයින් එකට හැම තැනින්ම යන කට්ටියගේ ඉතින් ප්‍රශ්නයි ඇතුළුයි ඒ අතර අතර කාටවත් අඩුවක් කරන්න බෑ කියලා ඉතල තමයි කොමාරි චුට්ටක් කියලා සැතපෙන්නම් කියලා හිතුණා. මේට ඇවිල්ලා මේ මෙල්බන් ඇවිල්ලා හැබැයි උනත් භාවනාවක් වගේ සැතපීමක් වුණා. ඉතින් කමක් නෑ, පින්වතුන්ලට කට්ටිය දන්නේ සමාජයේ එහෙ මෙහෙම මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා එතන, එහෙ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒත් රාත්‍රී 3ක් විතර හොම ඉතින් ඉඳ වුණා. මේ දෙකක් නම් ඔය නයිට් පොය දවසියේ, තව පෙර දවස නම් කට්ටිය හොම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ රැ වෙනකල් ඒගොල්ලන් එළි වෙනකල් හොම සාකච්ඡායි ඒගොල්ලන්ගේ ප්‍රශ්නයි රිට්‍රීට් එකක් කරන වෙලාවේ. ඉතින් රිට්‍රීට් එක එතන, ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් තව එකක් හැන්දෑවේ. ඉතින් භාවනාවත් එක්ක හාමුදුරන්ගේ ක්‍රමයක් තියෙනවා. මේක අපිට මට දෙන්න මොනවද තියෙන්නේ? ඇත්තටම ඇවිල්ලා බණ ගොඩක් කියන එකක් නෙමෙයි, මගේ ඉන්න ජීවිතෙන් පොඩි බිඳක්, පොඩි බිඳක් දීලා යන්න. ඉතින් පින්වතුන්ලට මම හිතන පෑ දෙකක් විතර ඉඳ ඇති නේද? කොහමද පෑ දෙකක්ද? අටේ ඉඳන්ද? ඒකනේ සෙටලි කමක් නෑ, එක තමන්ට මොන හරි ශක්තියක් ලැබෙනවා, අඩුවක් වෙන්නේ. පෑ දෙක තමන්ගේ ආත්ම දෙකක කර්ම ටිකක් කපාගෙන යන්න පුළුවන්. ඉතින් පිවෙන දේවල් වලටත් ඉන්නවා. ඉතින් හැබැයි මම උනා කරන්නද ස්වාමීන් වහන්සේ ලේසිනේ, අද තමයි පරක්කුම වෙච්ච ප්‍රෝග්‍රෑම් එක, අන්තිම ප්‍රෝග්‍රෑම් එකයි පරක්. කියන්නේ මං අමාරුවෙන් තමයි මම පින්නතුලට මං හිතන්නේ අලුත් කට්ටි ඉන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් කියන කාරණා ටිකක් උන්නම් දෙන්න ඕනේ. සමහරට ගොඩක් අය දන්නේ නැතුව ඇති, ආම්ද්‍රගේ මෙදාපාර ප්‍රධාන මිෂන් එකක් තිබ්බා, ප්‍රධාන අරමුණක් මේ ආපු ගමනේ. ඒ අරමුණ මෙයා වෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ ලංකාවේ. ඉතින් මම මෙහාට ආවා 2017 17 මෙයාට ආවා. ඒකත් ආවේ මනසරුව කෛලාශවල අපවත් වෙන අත්දැකීම ලං කරගත්ත අවස්ථාවක. පසුතැවිල්ලක් වුණා මිනිසුන්ට යාමින් දෙන්න බැරුණා කියලා. ඒකත් එක මට පැය කාමාරක් දෙන්න, පුළුවන් තරම් බලන්න කට්ටිය පැය කාමාරක් වෙනකල් යන්න නැතු ඉන්න. පැය කාමාරක් වෙනකොට පොඩි දෙයක් සමස්ත දෙන්න පුළුවන් වෙයි. හරි, 11 මාර වෙයි. වෙන වැඩ රස්සාවල අරම මම හරි තියනවානේ. ඉතින් කරන්න දෙයක් නැහැ, යන්න කමන්නේ මොනා කරන්නද. නැත්තම් මම මේකේ එෆෙක්ට් එකක් තියෙන එකක් කොහොම හරි පැය කාමාරක් වුණාම කොහොම හරි දීලා යනවා. ඉතින් මරත් එහෙ කොහෙද ඒ ගමනේදී ඒ මරණය කියන එක මෙයා වෙන වෙලාවේදී මනසරෝ වලදී ෂුව නැතුව පසුතැවිල්ලක් වුණා මිනිසුන්ට යහමින් දෙන්න බැරුණා කියලා. ඒකත් එක තමයි හිත මොකද්ද මෙයා කරගෙන මේ 2017 ඔය ගමන් ටික ආවේ. ඒත් අන්තිම මොහොතේ ඔය මොකද්ද මේ අන්තිම මොහොතේ කල්පනා තිබ්බයි ඔස්ට්‍රේලියාවට, එයි මට අප්‍රිකාවට යන්න බැරි එහෙම කියලා, එයි මට දකුණු ඇමරිකාවට. ඉතින් රෑ වෙලාවේ අනිත් උදේට කොහෙද ෆ්ලයිට් එක, රෑ වෙලාවේ මම කල්පනාව තිබ්බා. ඉතින් මට යම් යම් සංඥාවල් එන විදියක් තියෙනවා. ඒකෙදි මට පැහැදිලි වෙලා මෙයා වුණා මේ රටේ දැන් මෙහෙම යනවා කියන්නේ, මෙහෙ මොකද කියන්නේ, අර ඉන්ඩෝරියක් තියෙන කාන්තාරයකට වතුර බිඳක් දෙනවා වගේ කියලා. ඒ කියන්නේ කට්ටියට ඔක්කොම අනිත් පහසුකම් ලෝකේ තිබ්බට ඇතුලේ මහ දුක් කන්දරාවල් කට්ටියට තියෙනවා කියලා. ඇතර මේ ගමන් එන්නේ මම හරි සතුටින්, බොහොම සතුටකින් ඉන්න හේතුව
තවනිත් එක මගෙත් කම්පලේනයක් තිබ්බ ඇයි මේ අපේ ලංකායි මිනිස්සුන්ට විතරක් අපි මේක මේ කරන්න කියලා. මම තාමත් ඒක කල්පනා කරනවා කොහොමද අපි ඒක තව තව අනිත් මිනිස්සුන්ට දුක් විඳිනවා, ඇයි අපිට ඒගොල්ලන් රෙප්‍රෝච් කරන්න මේකක් බැරි, මේක අපේ අර මිෂිනරි පැත්ත මේ අමාරු නම් කකුල් දික් කරන කොහොන හිටගෙන ඕනම් චුට්ටක් ගොඩක් වෙලා ඉඳන් හිටියන පොඩ්ඩක් හිටගෙන ඕනම් කකුල් එහාට මෙහාට පොඩ්ඩක් ඕන මේවා කරන් ඇගේ රිදිල්ලකින් අමාරුවෙන් ඉන්න පුළුවන්. දැන් පෑ දෙකක් හිටියන්නේ පොඩි පයකක් නෙමෙයි. කොහොමරි මං එහෙම කල්පනා කරනවා. ඉතින් මොකද මට තේරෙන විදිහට අපේ සමාජ කාලාට අපිට එච්චර දැනෙන්නේ නැහැ අනිත් අය. සමහරට අපේ එක එක අත්දැකීමුත් එක්කත් වෙන්න පුළුවන්. සමහරට අපේත් කරුණාව අර මුස්ලිම් අයගේ කරුණාවත් වගේ වෙන්න පුළුවන්. මුස්ලිම් අය මුස්ලිම් අයටමනේ කරුණාව තියෙන්නේ, වෙන පිරිසකට මේකක් ඇති වෙන්නේ. සමාජක තැන්වල මම දැකලා තියෙනවා සමාජක තැන්වල ස්වාමින් ඒ කියන්නේ මෙහි රටේ අයම විතරක් ඉන්නවා. එහෙම ඒ රටවල වල ඇමරිකාවේ වුණත් ඒ රටවල වල. ඊට පස්සේ මට ඒ සමාජයේ කට්ටිය කියනවා بس ලංකාවට ඕනේ මට, ලංකාවය ගැන මට හිතෙන්නේ නැහැ මොනවත් කරන්න. ඒක අපිට එහෙම වෙන්නත් මං කියන්නේ අපි ඔක්කොම ලා පුළුවන් තරම් අපි අඩුගන හිතපත් තියෙන්න ඕනේ හැම සත්වයකටම. විශේෂයෙන්ම බුදුන් වහන්සේ කියන්නේ ඒක සිදුවීමක්, මේ තුන් ලෝකේ සිද්ධ වෙන ෆිනමින එකක්. ඒකෙදි බුදු කෙනෙක් කියන්නේ ලෝකයේ යථාර්ථයක්, ලෝකෙ සිද්ධ වෙන හැම සත්වයකටම සිද්ධ වෙන යම් න්‍යායක්, යම් ධර්මතාවයක් සම්පූර්ණයෙන්ම වටහාගත්ත උත්තමේ, පරම උත්තමේ, තුන් ලෝකෙටම පරම උත්තමේ. ඉතින් අපි ඒක මේ මොනවාද අපි ඒක අනුව බුදුහාඳුර නේපාලේ ඒ උන්වහන්සේ පැත්තේ නාසකේ පවුලේ ඥාති කට්ටිය හිටියට ඒ මේක ඒ පහළ වීම ඒ හැම සත්වයකටම අදාළ සත්‍යයක් ගැනයි, ඒකින් විමුක්තියක් ලබන හැටියයි, ඒ ඔක්කොම උන්වහන්සේගේ මහා කරුණාවෙන් ඇති කරගත්ත ප්‍රඥාවක් තමයි එතන සම්පූර්ණ කෙනෙක්ගේ තියෙන්නේ. ඉතින් පින්වතුනි කොහොම හරි ස්වාමි වංශයට ඔය මේ මොකද්ද අවස්ථාවේදී අර විශේෂයෙන්ම ලංක මේ මොනවාද 2017 දී අර වගේ මේකත් එක තමයි සිදුවීමකුත් එක තමයි හිත හදාගෙන ඔහොම ආවේ. අන්තිම මොහොතේම තිබ්බත් ඊට පස්සේ වුණ එන්න අවස්ථාව හිත හදාන ආවන් පස්සේ තේරුණා තියෙන தත්ත්වය. ඒක මට ඊට පස්සේ දැන් ඉන්නේ නම් බොහොම සතුටකින්. කොහොමාරි 2017 ආවන් පස්සේ 2018 19 එන්නම් කියලා හිතුණා. හිතුණාට අවුරුද්දෙන් අවුරුද්ද ගියා පින්වතුනි. මොකද මගෙත් මෙහෙම එන එක මගේ හිතලා එනව නෙමේ. මට යම් සබහා ධර්මයෙන් වී යම් මේකකින් ක්ලියර් වෙන්න ඕනේ. නැත්තම් මම වඩින්නේ නැහැ. මට මොනවා කරන්නද? දැනුත් මං කල්පනා කරනවා. මං කරන දේවල් මිනිසුන්ට වෙන දේත් මං රිසර්ච් කරනවා. මොකක් හරි මේ කරන දේ හරිද කියලා මිනිස්සු අන්ධව විශ්වාස කරන්න පුළුවන්. එක එක. හැබැයි මං හාමුදුරු කෙනෙක් හැටියට ඩියුටි එකක් තියෙනවා. පොඩ්ඩක් හරි කරුණාවක් තියෙනවා නම් අඩු ගානේ අවංකභාවයක් තියෙනවා නම් මේ කට්ටියට මොනවා හරි හරි දෙයක් කරන්න ඕනේ කියලා. එහෙනම් තමන් කරන දේවල් අපිට හොයන්න වෙනවා. අද බුදුහාඳුර නැහැ ජීවමාන. ඉතින් මේ ඒක වගකීමක් තියෙනවා. අපි කියන දේ කරන දේ මේ මාර්ගයේ ඔක්කොම හරිද කියලා අපි ආයයි මාවත් සමහර රිසර්ච් කරනවා. මොකද්ද මට මේ වෙන්නේ, මොකද්ද මම මේ කරන්නේ කියලා මාවත් හොයනවා. එහෙම කරගෙන තමයි මේ කටයුතු කරගෙන යන්නේ. නෑ මට මට බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්න උනා. තපස් ජීවිතයක්. පින්දු සිඟාගෙනයි පයින් අවුවේ වැස්සේ. ඒක මං ආසාවෙන් ඒක නිකන් බලෙන් කරන්න උනා නෙමෙයි. අපි ඒක තෝරගත්තා. ඒක අපේ සම්ප්‍රදායක් හැටියට. ගුරු දේවයන් වහන්සේ ඒක ජීවිත කාලෙම කරා ඒ විදිහට ජීවත් වුණා. ඒක මං කියන්නේ ඒක තමයි නිවන් දකින්න විදිය කියලා. ඒක සමාකට්ටි කියන්නේ ඔබ වහන්සේ කශ්‍යප මේ මහරහතන් වහන්සේගේ පරපුරෙන් එන කට්ටිය කියලා. මම දන්නේ ඒක. හැබැයි මට මතකයි මම කශ්‍යප මහරහතන් වහන්සේටත් කැමතියි. ධම්මදිනා මහරහතන් වහන්සේටත් කැමතියි. ඒ කියන්නේ මගේ හිතෙම ওই නම කියනකොටයි මොකක් හරි එනවා හිතට. ඒ ස්වාමීන් වහන්සේ තමයි මට දක් කිව්වේ ධම්මදිනා මහරහතන් වහන්සේ කශ්‍යප මහරහතන් වහන්සේගේ කෝල කට්ටිය කියලා. එදා රහත්තුන් නෑලු අර ඔය ඒ ප්‍රසිද්ධ වෙච්ච වක්මානුවෙලු රහත් වුණා කියලා කියන්නේ. ඒක හරි පුදුමයි. අපේ අර හිත හොම යන්නේ මන් දන්නේ නෑ. ඒකේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. කොහොම හරි පින්වතුනි ඔහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්න වුණා. LTTS සේ පයින් ගාල්ලේ ඉඳන් ඔහොම
ඔවා ගිය නිකම් බඩගාගන්න මේ අර සිතේ සමාධියක් මෙයා වෙලා තිබ්බ. අවුව වැස්ස වැඩිය දැනෙන්නේ නැහැ. එහෙම ගමනක් තමයි කරේ. ඉතින් ওই විදියට පැවිදිලා ওই විදියට හොමම අවුරුදු ගණන් ගියා. ජර්මන් හඳුත් මට කියනවා සමහරට මේ සූත්‍ර මේ බලන්න ඕනේ, ආනාපාන සතිය තව ටිකක් බලන්න ඕනේ ඔහොමම කියලා කියනවා. ඉතින් කිව්වට අර යන්නෙම අරකට. තව මට ඉන්න වුණා බොහොම මුල් කාලේ දේශි නෑ පින්වතුනි, මං හිටපු උත්සාහනවලත් ඒ ඉන්න පිරිසකෙත් අමුතු ස්වභාවල තීව්‍ර පිරිසක ගාව ඉන්න වුණා. ඒවා මට මගේ මනස තව පොලිෂ් කරන්නයි ඒ වෙනකොට ගොඩක් මෝරලා මේ අත්දැකීමුත් එක්ක තමයි ආවේ. ඒතකොට තව හිත දියුණු කරන්න ඒවා පාවිච්චි කරා. ඉතින් ඔහොමම ඉඳලා ඉතින් දැන් මේ මෙයා දැන් මට මේක තේරුම් කරාන් පස්සේ මේක තමයි ඉහළම බාන. මං ඊට පස්සේ ගිහිල්ලා ඇද්දද ගලා ආරණි ගිහිල්ලා භාවනාව යෙදුණා. එහෙ යෙදෙනකොට මේ පාර වෙනස් කරා පොඩ්ඩක්. අර සූත්‍ර දේශනා ටික මොකද මං ඒවා දැනගෙන හිටියා හොඳටම අවුරුදු 18 ඉඳන් 23 ඔය වගේ ගුරු දෙවන් වහන්සේ දුන්න පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ හරි විශේෂත්වයක් තියෙනවා. මේ එක ස්වාමීන් වහන්සේට තමයි විතරක් කියන්නේ ඉස්සර. මාර්ගඵල ලබන්න ඕන නම් කන්ද වර්ගයේ සලායතන වර්ගයේ බලන්න කියලා ඉස්සර මම දැකලා තිනවා ස්වාමීන් වහන්සේට කියනවා. ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා මම අද මෙහෙම මේ ඔක්කොම කරන්නේ පින්වත්නි මට ධෛර්ය වෙච්ච උත්තමෙක් හිටියා. උන්වහන්සේට මම උපස්ථාන කරා අන්තිම කාලේ. ඊට පස්සේ මාව පැවිදි වෙන එක බලාපොරොත්තු හිටියන්නේ එකක් කරා ඒ කාලේ. කොහොම හරි ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ හොඳට ඒ සූත්‍රත් එක්ක කමඨහන් කරන හැටි, ඒ සූත්‍ර නිවනට හරවන හැටි. දැන් එක ටිකක් අලුත් පින්වතුනි. සූත්‍ර වුණත් අද පින්වතුල අද ගොඩක් පුරුදු වෙලා තියෙන දැනුම ගන්න ස්ටඩි එකක් හැටියට කරන්න. මේක එහෙම නෙමෙයි. ඒක පුරාණ කාලෙත් තිබ්බේ. මොකද්ද? පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. පරියප්ති කියන්නේ මෙහෙම ඉගෙන ගන්න එක. හැබැයි ඉගෙන ගන්නවා කියන්නේ ඉගෙනගෙන පස්සේ ප්‍රැක්ටිස් කරනවා නෙමෙයි. ඕක කියවනකොට තමන්ට ඇප්ලයි කරන එක තමයි ප්‍රතිපත්ති වෙන්නේ. ඒක තමන්ට මේ ෂණයෙන් ඇප්ලයි කරන එකක් වෙන්න ඕනේ. එතකොට ඒක එහෙම කරනකොට තමයි ප්‍රතිවේදේ වෙන්න පුළුවන්. එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන්. අත්දැකීම සිද්ධ වෙන්න පුළුවන්. තමන් මේ ධර්මයේ අත්දකින්න එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට බුදුන් දකින්නවා. ඒක බුදුහාඳුරු යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන කාරණාව සිද්ධ වෙනවා. ඒ දැන් ඉතින් අර රිට්‍රීට් වලදී දැන් ඔය කාරණාව සිද්ධ කරනවා. මම නෙමෙයි උගන්වන්නේ, ඒක දේශනාවම ඒ රිට්‍රීට් එකේ හුදකලාවේ ඒ වැඩ පිළිවෙල සිද්ධ කරනවා. ඉතින් කොහොම හරි පින්වතුනි මම ඊට පස්සේ අර කිව්වන් පස්සේ ඇද්දත ගලනේ ඇද්දත ගල ගිහිල්ලා අර විදිහට කියවන්න පටන් ගත්තා. ඉස්සර මං කරපු එක ටිකක් වේගෙන් මිනී කරේ නැහැ, ඉක්මනට ඉක්මනට කියවුවා කන්ද වර්ගේ. කියවන ගිහිල්ලා ආයි මෙයා වෙනකොට 100ට මොකද 80ක් මම දැක්ක ෂණයෙන්. කොහමද දැන් ඔච්චර සමාධිය අරව මෙයා වඩාගෙන හිටියට එහෙම මේකක් මේ උන්නේ නැහැ. අරක ෂණයෙන් ඊට පස්සේ මං ගල්පියු මාරණ්‍යයටත් ගියා. මං අලුත් ඔය ඉස්සර අහලා තිබ්බා. මං හිතනවා වෙන තැනකට යන්න ඕනේ කියලා. එහෙ ගියාම 120ක් ඔය සිදුවීමෙන් පස්සේ තමයි ලංකාවට ඇවිල්ලා. ලංකාවේ කියන්නේ ලංකාවේදී මම අර ඔය රිට්‍රීට් පටන් ගත්තේ. ඒක අලුත් චැප්ටර් එකක් වුණා. ඒ රිට්‍රීට් එක ඒ කියන්නේ ආරණ්‍යකුත් බාරගත්තා. හැබැයි මගේ බාර ගන්න විදිය ටිකක් අමුතුයි. ඒක ඔක්කොම වටපිටාවක් ඇවිල්ලා ඒක මට මේ එහෙම කරන්න වුණා 2012 මේක ලා ඔක්කොම හදන්න පටන් ගත්තේ අත්තනගල්ලේ. ඉතින් ඇත්තටම මම ඒක පූජ කරනකොට මගේ ගාව හිටියා ආයස්මා කෙනෙක්. එයාට තේරුණා මම මොකද්ද මම ඇත්තටම බාරගත්තෙත් නෑ. හැබැයි තව කෙනෙකුට බාර ගන්න දෙන්නෙත් නැහැ. ඔකද මම යන ක්‍රමයේ අනුව මට ඒක ඉබේම වුණා. හැබැයි අර ආයස්ම එක හොඳට මං ගෙනිච්ච ස්වාමිවංශ කෙනෙක් අර තමයි ওই ගාතවල් කියන්නේ පූජා කරනකොට ඒවට අපේ සහෝදර ආයස්ම කෙනෙක්. ඉතින් එයා කිව්වා ඔබ වහන්සේ බාර ගත්තෙත් නැහැ. හැබැයි ඔබ වහන්සේ අනිත් අයට බාර දුන්නෙත් නැහැ. ඔව්. මොකද පින්වත්නි මේ සමාකයට පුදුම වෙන්න පුළුවන්. මං ඔහොම හරි සම්බන්ධ වෙච්ච එක මා වෙලියෙන් හිටපු ජීවිතෙත් එක බැලුවම. හැබැයි අපි දැන් මේ ශාසන කටයුතු කරේ නැත්තම් කවුද කරන්නේ? මේ ශාසන කටයුතු කියන්නේ මේවට බැහැලා මේවා බදාගෙන යන ගමනක් නෙමෙයි. ඒක මං ට්‍රස්ට් එකක් මේවා කරා. ඒ ට්‍රස්ට් එක ගිහි කට්ටිය ඒක මේවා කරන්න පුළුවන්. ඒ වගේම ගිහි කට්ටිය සමහර දැන් ඕක ප්‍රශ්න එනවා කට්ටිය බගින් අහනවා මේ හඳුනේ ගිහි කට්ටිය එක එකව සෙල්ලම් දාන්න පුළුවන්. පින්වතුනි හාමුදුරුන් වහන්සේ පූජනීය නම්
ඒක මහා පවක් කියලා මිනිස්සු බය වෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ ස්වාමිවංශයේ ස්වාමි කෙනෙකුට ඒ පව ගැන දැනෙන්න ඕනේ. සෙල්ලම් නෙමෙයි කියන්නේ, ස්වාමිවංශයලා හරියට ඉන්නවා නම්, හරියට මේ කටයුතු කරගෙන යනවා නම් කාටද මේ, ඒ කියන්නේ ඒගොල්ලන්ට නෙමෙයි කරන්නේ, කාටද මේ කරන්නේ? සම්පූර්ණ මේ මනුෂ්‍යයන්ට ඒ කට්ටියට කරන මේකේ ඒගොල්ලම දැනගන්න ඕනේ, රැකගන්න. ඉතින් ඒක අපි ඇති කරගන්න ඕනේ. ඒක අපේ සම්බන්ධයක් එහෙම ලකුවට ඌව බලාගෙන යන එකක් නෙමෙයි, අපිව බලාගෙන යන්න ඕනේ. එදා බුදුහාඳුරුත් ඒ ගැටළු වුණාම සංඝයා අතර පාර්ලිය වනයට ගියා, මොනවත් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කැමති නම් ඒගොල්ලෝ ඊට පස්සේ ආරාධනා කළා, ඔන්න වැඩම භාග්‍යතුන් වහන්සේව. ඉතින් අපි මේ මෙතන මේ එළියට පේන එකක් කරලා හරියන්නේ නැහැ පින්වතුනි. සමාජයට පේන්න හරි වටපිටාවට, මේක අපේ හෘද සාක්ෂියටයි පරලොවටයි මම ඒක තීරුම් කරනවා. පරලොවට, පරලොව කියන එක ඇත්ත පින්වතුනි. මේ ලෝකේ අපි කර්මානුරූපව යන ගමනත් ඇත්ත. මේවට අපි ලෑස්ති කරගන්න ඕනේ. මේ කෙනෙක්වත් අපේ ගාව නැහැ. අපි ඔය නාඩගම් නටාගෙන කියලා පෞකාර වැඩ කරොත් අපිට ඒවා තනියම සෑහෙන බඩවට ගොඩාක් තියෙනවා. රිසර්ච් කරපු ඒවා මෙහෙම හොඳට පේන්න ඉන්නවා. තව චුට්ටයි ඔය කණ කැස්පය වීසුන් දකින්නවා වගේ අපි විසිවිලා යන්න පුළුවන්. කොහෙටද දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒ ආත්මවල ඊට පස්සේ ජීවත් වෙන එකක් විතර දඟල දඟල ඉඳලා එහෙම තවත් පල්ලෙහාට යන තත්වයක් එන්න පුළුවන්. ඉතින් මේ ලැබිච්ච ආත්මෙදී අපි ඒක හොඳම චාන්ස් එකක්, මිනිසෙක් වශයෙන් මේක අමුතු විදිහට අපි වෙනසක් කරගන්න පුළුවන්. මම ඔය පරලොව ගැනයි, මරණ මොහොත ගැනයි, විඥානය ගැනයි, ඕක ගැන යම් විශේෂ තීරුම් කිරීමක් කරනවා. ඊට ඉස්සෙල්ලා අර දේ මම කිව්වා, දැන් අරගොලන්ට පේන පැත්තක් තියෙනවා. මම දකින්නේ ඒගොල්ලන් සෝහන්වත් වෙලා කියලා ඒ ඍෂින් වහන්සේලා වගේ උතුම. ඊට පස්සේ උන්වහන්සේ කිව්ව ඇත්තම කියනවා නම් ගියාත්මල අපි එකට වඩලා තියෙනවා. උන්වහන්සේගේ ශක්තියයි මං වඩන එකයි, ඒ ශක්තියම කිව්වේ නෑ, උන්වහන්සේ මමයි එක අච්චුවක් කියලා කිව්වා. ඒ කියන්නේ ඔය මට පේන යෝග පැත්තෙන්, ඒ ධ්‍යාන පැත්තෙන් ඇත්තටම අපේ සම්පූර්ණම සමීප භාවයක් තියෙනවා. හැබැයි නිවන් පැත්ත මං හිතන්නේ උන්වහන්සේලා කළා කියලා. මට පේන්නේ ඒ උන්වහන්සේලා මේ මොකද ඔය වක්කලි මහරහතන් වහන්සේ, බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ පණිවිඩයක් කරිනවා නේද රහත් වෙන්න ඉස්සෙල්ලා. වක්කලි ස්වාමීන් වහන්සේට දේවතාන් වහන්සේලා දෙනමක් ඇවිල්ලා බුදුහාඳුනට කියනවා මේ වක්කලි ස්වාමීන් වහන්සේ මගඵල ලබනවා කියලා, රහත් වෙනවා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ උත් ඒක අනුමත කරලා යවනවා ධෛර්ය දෙන්න පණිවිඩයක්. මට පේන්නේ ඒ වගේ මේ කට්ටිය මේ අයට ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා යම් මේ මොනවාද පෙනීමක් තියෙනවා. පින්වතුනි මේකෙන් පස්සේ තමයි මම ගොඩාක් දේවල් දැනෙන්න පටන් ගත්තා. මේ සූත්‍ර කියන්නේ, බුද්ධ වචනේ කියන්නේ අපේ කර්මය කපන, අපේ කර්මය නැති කරන, අහෝසි කරන මොකද කියන්නේ මැජික් පොතක්. නිකන් නෙමෙයි, ඕක නිකන් පොත් මේකක දාලා තියෙන එකක් නෙමෙයි. අපි ඒක දන්නේ නැති හින්දා. මොකද පින්වතුනි දැන් අපි කර්ම කරන්නේ මොකෙන්ද? අපේ සත්වමලින් ගොඩක් විතර රාගය ද්වේෂය එන්නේ අපේ ඉම්පල්සිව්, එකපාරටම අපි රියැක්ට් වෙන මේ ප්‍රතික්‍රියා කරන ගතිය තියෙනකින් තමයි රාගය එන්නේ, ද්වේෂය එන්නේ. එතකොට අපේ කොහොමද, ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය වම කරන පිම්පව් කරන දේවල් අපේ නළලේ කෙටෙනවා පින්වතුනි. නළලේ අපේ දෛවිලිය වෙනවා කියලා අපි සාමාන්‍ය අහලා තියෙනවනේ කියමන. ඔගේ ඉෂිවරු එහෙම ඉන්නවා, මේ අපේ නළල බැලුවම ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ මොකද්ද අපේ මොන මොන කාලෙද මොන මොන පිම්පව් පළ දෙන හැටි. ඒ වගේ මගේ මුණ ගැසීම් තිද්දලා තියෙන වෙලාවල් තිබ්බා. උන්වහන්සේලා මුණ ගැ නළල බලන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට මෙහෙම උන්වහන්සේලා දිනු කරලා තියෙනවා දිවසක්. ඒ දිවසට පේන්නේ මේ ඇඟවල් පේන්නේ යන කර්මය. කර්මය කරපු මොන කර්මයද කරේ කියලා පෙර භවයේ. කොයි වගේ එකක්ද? එතකොට ඒක නිමා වෙන අවස්ථාව. ඔය ෂණෙන් ඒගොල්ලන්ගේ දිවසට පේනවා. ඉතින් දැන් මේක දැන් කර්මය නැති කරන එකක් තියෙන්නේ කොහෙද? අපේ මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ. ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ මේ අපි කියන මොකද්ද? ඒකට කියන්නේ අලුත් මොලේද මට දන්නේ නැහැ. සිංහලෙන් කියන්නේ මොකද්ද? ඒකට දන්නේ නැහැ නේද? කොහොම හරි මෙතන මේ සත්ව මොලේ නෙමෙයි, මෙතන අපිට හිතන ફોකස් කරන්න පුළුවන් සතිය වඩන ප්‍රඥාව ඇති කරන මොලේ කොටස. ඉතින් මේක පින්වතුනි අපේ ඒ සිය සතිය ප්‍රඥාව ඥානෙ. දැන් අපි ප්‍රඥාවෙන්නේ සති සම්පජන්ණ කියලා කියන්නේ, ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒව ඔක්කොම කොහෙද වෙන්නේ? මේ ධම්මැස
පහළ වෙන එක සිද්ධ වෙන්නේ මෙතන මේ මෙතන මේ මෙතන මොලේ. ඉතින් මේකෙම තමයි අපි කර්මය කපල දාන්නේ, කර්මය නැති කරන්නේ, කර්මය අඩු කරන්නේ, නැති කරන්නේ. ඉතින් මේ ෆෝකස් පවර් එක අපි දියුණු කරොත් තමයි, ඒකයි මම පිංගුතුලට කියනවා, අර අපේ පුරුද්දක් ඇති කරගන්න ඕනේ. උදේ කාලේ හරි පොඩි මොන හරි පූජාවක් හරි චූටියට හරි කරලා මෛත්‍රී හරි ආනාපාන සතිය වෙනම වඩන එකයි, හිතේ ෆෝකස් එකක් ඇති කරලා ෆ්‍රෙෂ් කරගෙන මයින්ඩ් එක. ඊට පස්සේ සූත්‍ර පොත් කියවන්නේ, පොත් කියවන එකේ මම පස්සේ පොඩ්ඩක් තව උනන් තේරුම් කරන්නම්. ඒකෙදි අපි මේ කමඨාරක් වශයෙන් බලනකොට මෙහෙමයි, ඒක තියෙන්නේ අපි දැන් ඇලෙන ගැටෙන විදියට අපි දේවල් බලන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වෙන විදියට බලන එක ඉගෙන ගන්න දේශනාවලින්. දේශනාවලින් නිකන් දේශනාව කියන්නේ පින්වතුනි ධර්ම කරුණු දැනුමක් ගන්න එකක් නෙමෙයි. ඒකෙන් ඕපන් වෙනවා දර්ශනයක්. ඔය පදවල තියෙන අපි සමාධි මේ දැන් මොකද සමාධිය වඩ아가න හිත නිරවුල් කරගෙන එනකොට අපිට මේ එක ඔය බුද්ධ වචනේ උනත් ඒ අවිජ්ජාපච්චය සංඛාරකෙම්කෝ සංඛාරපච්චය විඥාන ඔය ලින්ක් වල පව අපිට වෙනම විදිහට පේන ලෙවල් එකක් තියෙනවා පින්වතුනි. ඔය කට්ටිය වචන වලින් විතරක් දැනුම ගන්න ගියාම ඒක දන්නේ නැතු යනවා. ඒක මිස් වෙලා යනවා. ඊට පස්සේ අපි වෙන අභිධර්මයයි තව තව මොන හරි අටුවයයි ටීකයයි මෙතන විෂන් එකක් එන්න තියෙනවා. එදා කාලේ ඔය පදයයි දෙකයි ඒක අර හිත සුද්ධ කර කර තමයි ඒව මෙනී කරේ. ඒක හරියට අපි කියනවා නම් අර කියනවනේ පංච නිවරණයන් තමයි මේ සතර සතිපට්ඨානෙ හෝ ධම්මානුපස්සනාව වඩන්න බාධාවක්. ඒ පංච නිවරණයන් තමයි සත්ව මොලේ වැඩ කරවන්නේ. එතකොට ඒකට විරුද්ධ එක තමයි පංච ඉන්ද්‍රියන්. සද්ධා, සති, සමාධි, පඤ්ඤා, වීරිය කියලා. එතකොට මේ ෆෝකස් කරන පවර් එක, යෝනිසෝමනසිකාට ඇති කරන හැකියාව, මේවා ටික තමයි පින්වතුනි තමන්ට මේක මේ ධර්මයේ පේන එකකට ගේන්නේ. ඉතින් ඩේලි ප්‍රැක්ටිස් එකක් හැටියට උදේට අර එහෙම අපි සාන්ත කරලා ඒක ටිකක් යයි හදිසි වෙයි මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ කියලා පොඩ්ඩක් එහෙම කරාම අර ශාන්තිය ගත්තා. මේ ශාන්තියත් එක්ක වැඩ අඩ ගන්න. ශාන්තිය කියන්නේ මොකද්ද? අර රාගයේ ద్వේෂයේ මට්ටමකට සංසිඳන එක. ඒක සංසිඳනකොට තමයි අර පීස් මෙහෙමනේ පින්වතුනි අපි දැන් බලන්න අපි දැන් සාමාන්‍යයෙන් ඉන්ද්‍රියම් පිනවනවා. ඉන්ද්‍රියම් පිනවලෙන සතුටක් තියෙනවා. ඒකදී මොකද්ද වෙන්නේ? අපේ තණ්හාව වැඩි වෙනවා. දැන් මේක යුනිවර්සල් ලෝ එකක්. තණ්හාව වැඩි වෙනකොට දුක වැඩි වෙන එක. තණ්හාව අඩු වෙනකොට දුක අඩු වෙන එක. තණ්හා පච්චය දුක්ඛං උපජ්ජති. තණ්හා නිරෝධා දුක්ඛං නෝපච්චති. බුදුන් වහන්සේගේ මේ කනුව ඒක අපේ තණ්හාව ඉඩ දෙනවා කියන්නේ පින්වතුනි අපේ දුක දුකට ඉඩ දෙනවා. ඉතින් අපි මොන හරි අපි කැමති දෙයක් ඉෂ්ට කරනකොට මොකද වෙන්නේ? තණ්හාව වැඩි කරන්නේ. තණ්හා කරන දෙයක් අපි ඉෂ්ට කරගෙන සතුට වෙන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තියෙනවා තණ්හාව අඩු කරගෙන තමන් එහෙම ඉඩ දෙන්නේ ඉන්ද්‍රියම් පාලනය කරන් කන්ට්‍රෝල් කරන් එන සතුටකුත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නිර්ආමිෂ සතුට කියලා කියනවා. ඒතර අර පැත්තේ සතුට විඳින කට්ටියට මොකද සාමාන්‍යයෙන් අපි දකිනවා? ඒගොල්ලන්ට හේතුවක් නැති දුකක් තියෙනවා හැම වෙලේම. ඔහේ ඉන්නවා මොකක් හරි අන්සැටිස්ෆයිඩ් මේ දුකක් තියෙනවා. ડિප්‍රෙෂන් එක ඒ වගේ තියෙනවා. අරකේ මොකද්ද වෙන්නේ? එහෙම හිත පිසුදු කරන් යනකොට හේතුවක් නැති සතුටක් එන්න පටන් ගන්නවා. හිත පිරිසුදු කරගන්න. තමන් ඉඳන් හිටිය සනීපයි. ඇවිදගෙන ගිය සනීපයි. කොහේක දෙයක් කර සනීපයි. ඒක අපි ඒ පැත්තටවත් අඩු ගානේ බර වෙන්න ඕනේ අපේ ජීවිතේ. එතකොට අර උදේ වෙලාවේ අපි එහෙම මේ සනීපයකට දාලා කටයුතු කරනකොට අපිට අර විදියට රාගයේ ද්වේෂයේ ආවොත් අපි දන්නවා. අපි ඒක අඩු කරගන්න දන්නවා. ඒක ඒතකොට සාන්තියෙන්. ඒතකොට මහන්සියක් නැතුව වැඩ කරන්න පුරුදු වෙනවා. මහන්සියක් නැතුව වැඩ කරන එක තමයි භාවනාවෙන් කරාවෙන්නේ. ඇවිද්දානම් කරානම් ඔය ඔක්කොම මහන්සියක් නැතුව කරනවනම්. ඉතින් දැන් හාමුදුරුවනේ මෙහෙම ගමන්වලදී හොඳටම මහන්සියෙන්න ඕනේ. හැබැයි භාවනාවත් එක්ක කරන්නේද තමයි මෙහෙම හරි කරගන්න පුළුවන්. ටිකක් ප්‍රමාදත් උනේ එකයි. නැත්නම් පොඩක් නිදි බරාගෙනම ටිකක් හිටියාම ඒක අර ඇඟ වෙහෙසක් තියෙනවා. ඒකත් එක්ක යම් දෙයක් සමාධියට ගැටලුවක් තියෙනවා ඇත්ත කියනවනම්. මට ඉතින් මේ මට මේ ප්‍රාමේ නිවන ගැන ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි සමාධිය මොකද හාමුදුරන්ගේ සමාධියෙන් දෙන දේවලුත් තියෙනවා. ඉතින් ඒක දෙන්න නම් යම් විදිහට කය යම් ප්‍රමාණයකට මේකකින් ඉන්න ඕනේ. ඉතින් ඒකට තමයි සමා වෙන්න ඕනේ පරක්කුනේ. සවිමන්සේ අඩුව නොකරන්න තමයි කොහොම හරි චුට්ටක් ඉතින් ඒ අතර තවත් දේවල් වුණා. මේ ආපු ගම මම හිතුණා අරහෙත් මම හිතුණා කොහෙද
මොකක්ද සිද්නි වලත් සැතපෙන්න කියලා කොහෙද ඒ සැතපෙන ඒ කට්ටිය කට්ටිය ආවා. ඉතින් ඊට පස්සේ මම පව් හැබැයි ඒක නොකරොත් මට තඩුවක් වගේ ඒගොල්ලන්ට ආයි හම්බෙයිද කවුද දන්නේ. ඉතින් දා ඒ පොඩි දෙයක් මට ඒගොල්ලන්ට දෙන්න තියෙන උත්තර, ඒගොල්ලන්ට දෙන්න තියෙන ක්‍රම. ඉතින් පින්වතුනි දැන් මෙහෙම දෙයක් තියෙනවා, ඒ විදිහට අපි පුරුදු කරන්න ඕනේ. දැන් මට මතකයි ඉස්සර මම සෝම ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනකොට ස්වාමීන් වහන්සේ මට තේරුම් කරා එක පාරක්, ස්වාමීන් වහන්සේ හතරවෙනි පාර මේ මොකද ඒක කියන්නේ මේ ත්‍රිපිටකයේ කියවගෙන යන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් ඒ ක්‍රමයක් තිබ්බා, ඒ සූත්‍ර මේ කියවනකොට ඒවා හිත ගිය කොටස් කොළ කෑලිවල ලියාගෙන සක්මනේදී මෙනී කර කර එහෙම බලන ක්‍රමයක් අපිටත් ඒක කරන්න කිව්වා. ඉතින් එතකොට මම පොඩි කාලේ දකිනවා ස්වාමීන් වහන්සේ ඔය කොළ කෑලි තියාගෙන සක්මන් කරන වජිරාරාම එහෙම. ඒතර අපි තමයි පස්සේ තේරුනේ මේක තමයි ස්වාමීන් වහන්සේ කරන්න ඇත්තේ කියලා. ස්වාමීන් වහන්සේ ඒ කාලේ කියනවා එහෙම කරනකොට මෙහෙම මෙතන බ්ලොකේජස් මෙතන මේ ඔක්කොම කැපිලා කැපිලා යනවා කියලා. මට අමතක වෙන්නේ නැහැ. අතින් අල්ලනවා මෙතනම ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඒක අන්කොන්ෂස්ලි හරි කොන්ෂස්ලි මෙහෙම මෙතන කැපෙනවා කියලා. ඔව් පින්වතුනි අපේ කර්මය කැපෙනවා. ඒ දේශනාවල් කියවන විදිහක් තියෙනවා. ඉතින් ස්වාමි වාසයත් ඒක අර ඒ විදිහට පොඩ්ඩක් ඒ යම් දැනුම මට්ටමකින් ඒක හැබැයි හිතට කල්පනාවට ගන්න එකකට ප්‍රැක්ටිස් කරන එකත් ඒකත් භාවනාවක්. හැබැයි දැන් මේ රිට්‍රීට් එකේ දැන් දෙන්නේ මොකද්ද? නිවන් දකින්න විදියටම. මේක පාවිච්චි කරන විදිය. ඒක ඔරිජිනලි පාවිච්චි කරපු විදිය. ඒක ජර්මන් ස්වාමි වාසයත් එක්ක අපි ඒ වඩන විදියක් ඒ ඒ ඒ විදිහට බලන එකත් එක්ක හරි යෝනිසෝ මනසිකාරය අවදි කරන එකක් දේශනාවත් එක්ක සක්මන වඩන එකෙන් තමයි ඕක හොඳටම අහුවෙන්නේ. එතකොට ඒ සක්මනේදී උතන නිකන් අර ටෙක්නික්ස් 1000ක් දෙනවා වගේ එකක් නෙමේ ඒ සූත්‍ර පෙළක්ම බලනකොට තමන්ට කොහෙන් හරි ඔළුවට වදින්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වඩන එකක් තමයි පින්වතුනි අපි ඒක එතකොට ඒ ධර්මයේ පැහැදිලි වුණොත් බුදුහාඳුරන්ව දකිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන එක ඒක ගැන යම් විශ්වාසයක් මේකත් එක්ක තමයි අපේ අත්දැකීමකුත් එක්ක තමයි ඔය දෙයට තල්ලු කරන්නේ. ඕක අද ඊයාපු අත්දැකීමක් නෙමෙයි, අවුරුදු තරුණ කාලෙම තිබ්බ අත්දැකීමක්. මෙහෙම දෙන්න මට දැන් ඕනේ මේ ඊයේ පෙරේදා. ඕක මං ඉස්සර මේ කට්ටිය සූත්‍ර බලන්න කී කියනවා. මං කවදාවත් හිමාලයන්ට ඒවා කියන්නේ නැහැනේ. සූත්‍ර බලන්න ඒවා කියලා කියන්නේ ඔය දේ අනුව. ඉතින් මට දැන් තමයි ওই විදිහට යහමින් අර අපිට ජර්මන් හඳුරත් එක්ක ලැබිච්ච මේවා ටික දෙන්නේ. මම ඔය ඉස්සර ඉඳන් කිය කීටියා කර්මය ඔපරේට් වෙන රිට්‍රීට් එකේදී කර්මය ඔපරේට් වෙනවා කියලා මේක. ඒක එහෙම කරාම තමයි යහමින් ලැබෙන්නේ කියලා. ඉතින් සමාකට රිට්‍රීට් එකෙන් බැරුණත් මම කියනවා ඇඳගාව හරි තමන් මේ පොත් තියාගෙන කටයුතු බලන්න පුරුදු වෙන්න පින්වතුනි. ওই නැදිමහලින් කරපු ට්‍රාන්ස්ලේෂන් එකේම ටිකක් පැහැදිලි සිංහල බසින්. අනිත් ඒවා මොකද පොඩ්ඩක් ඒකේ ටිකක් මෙයා වෙන වෙලාව විකෘති වෙන වෙලාව වැඩි. අදිමහල ටිකක් හරි සමීපව තියෙනවා අපිට ඒක කමටානක් වශයෙන් සරල සිංහලෙන් උයි ගොඩක් ඒ පිටින් පිට යන්නේත් නැතුව ඒවා බලන්න එක උදව් වෙනවා. ඒතත් තව එකක් මම තේරුම් ගන්න කැමති පිටුතුනි. ඊට පස්සේ සෝම සෝමස එකපාරක් කිව්වා මේ අපේ ඇඩ්‍රනලින් හැදෙන හැටි අපි දැන් බය වෙනකොට ද්වේෂ මේ මොනවාද කේන්ති යනකොට අපිට ඇඩ්‍රනලින් කියන හෝමෝන් එකක් අපේ හැදෙනවා. මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක අපිට අර සිතුවිලි ඇති කරනවා. එහෙම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. එතකොට පින්වතුනි ස්වාමි වංශෙම කිව්වා දැන් අපි භාවනා කරනකොට හිත සාන්ත කරනකොට ධර්මයේ මෙනී කරනකොට උත් මොනාරි හැදෙන්න ඕනේනේ. ඒ හැදෙන එක කිව්වා මේ මොකද්ද මේ රින ඇඩ්‍රිනලින් කියලා. ආන්තර නමක් දැම්මා රින ඇඩ්‍රිනලින් කියලා. එතකොට මට මතක් කළා මම ඇත්තටම නමක් කිව්වා ඕජස් කියලා. ඇත්තරම ඕජස් කියන එක තියෙනවා ආයුර්වේද මේකේ. ඒ ඕජස් කියන එක සාමාන්‍යයෙන් සමාජීයව හරි පුදුමයි ඉන්ට්‍රෙස්ටිං කියන්නේ අනිත් බණ කියනකොට මම එතකොට ඒ හිත ඒ ස්ථානේ තමයි හිටියේ. අර ඕක තේරුම් කරන් එනකොට ඒක තේරුම් කරනකොට ඕජස් කියලා වචනේ අර රින ඇඩ්‍රිනලින් නැතුව. ඉතින් මේක ඕජස් කියන එක මොලේට ගමන් කරනවා පින්වත්නි. මොලේට ඇරිච්ච නැති ඒරියාස් ඇරෙන්න පටන් ගන්නවා. ඒක තැම්පත් වෙනවා. තැම්පත් වුනම ඒක ඇති කරන අර සිතුවිලි ඔය විදිහට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන ඕක යහමින් හැදෙනකොට අපේ ස්කින් එක ෂයින් වෙන්න පටන් ගන්නවා. ඔය එක සීලයත් එක්ක එන දෙයක්. ඔය අපි කළු වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් අර මැග්නටික් ගතියක් තව මොකද චාමින් ගතියක් මේ මොනවාද ආකර්ෂණීය ගතියක් ඕක සිද්ධ වෙනවා කෙනෙක්ගේ පෞෂ්‍යත්වයේ. විශේෂම ස්කින් එක නිකන් සොෆ්ට් ස්කින් එකක් නැත්තම් මොකද වෙන්නේ රළු ගතියක් වෙනවා අනිත් පැත්තට.
ඉතින් මං එකත් කියන්නම් හොඳට. ඉතින් අර මේ ඒක යහමින් මෙයා වෙනකොට ඕජස් කියලා කියවනකොට මිනී කරනකොට ඊටත් වඩා විශේෂ දෙයක් හැදෙනවා. ඒකට කියනවා තේජස් කියලා. මේවා හැදෙනකොට යහමින් මේ මොකද කියන්නේ අපේ චීක් එකේ ෆෝහෙඩ් එකේ ෂයින් එකක් එනවා. ඉතින් මං කියන්නේ මේක අපි මේ ෂයින් එක නැති කරගන්න අරකයි. ඉතින් අපි ඒක මොකද මං කියන්නේ එතකොට අපිට මොනවද අර මොනවද නිව්යා හැම ගාන්න ඕනේ නෑ නිව්යා නේද මන්දර ෆෑන් ලබ්ලිනේ දැන් තියෙන්නේ. ඉතින් ඒක අපි දිස් වෙන්න පටන් ගන්නවා පින්වතුනි. ඒක හරි ඉම්පෝර්ටන්ට්. ඔය මම අහලා තියෙනවා මොකද මොඩල්ස්ලා හැම උනත් ඒගොල්ලන් මේ මොකද අර යෝග හැම කරනවා ඒක දැනගෙන යෝගා වගේ භාවනා ඒවා කරනවා අර ඒක දැනගෙන ඒ කට්ටියව කරනවා. කොහොම හරි අපිට ඒකට නෙමෙයි අපි මේක දැනගෙන සීලය රැකගෙන යන්න අපිට ඒක ධෛර්යයක් වෙන්න ඕනේ. අපි කැත වෙන්න කැමති නැහනේ. ඊට පස්සේ තව පැත්තක් තමයි මේ රාගය ද්වේෂය ඇති වෙනකොටත් පින්වතුනි අපිට දැන් අනිත් පැත්තට ඔහම එනකොට සිල් සුවඳක් සුවඳකුත් යනවා පින්වතුනි. අපි සෙන්ට් ඕනෙම නැහැ විශේෂ සුවඳක් යනවා. හේතුව මොකද අපි සීලවන්ත වෙනකොට සීලයට සීලය සිල් සුවඳ බ්‍රහ්ම ලෝකෙ දක්වා යනවා කියනවා බුදුහාමුදුරුවෝ. එතකොට අපේ මේ දෙවිදේවතාවන් වහන්සේලා කැමති නැහැ මේ මොකද කියන්නේ මේ අපේ ගඳයි සම්පූර්ණ අපේ ශරීරයේ ඔක්කොම ගඳයි සෑහෙන යුදුම් ගන්නාවක් එහා තමයි මේ අඩු ගානේ මේ හිත ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි යන්නේ සිල් සුවඳට. එතකොට ඒගොල්ලන්ගේ දිවස් හෙලනකොට ඇත්තටම අපිට මේ තියෙන ශාරීරික ගඳට වඩා ගඳ නැතුව සුවඳක් හමන්න පටන් ගන්නවා. එතකොට අනිත් පැත්තට අපේ සිල් කැඩෙනකොට පිංගතුනි සීලය කැඩෙනකොට අපි කොච්චර නාලාවත් මේක සුද්ධ වෙන්නේ නැහැ. එකක් තමයි අර අපිව නිකන් අර මුස්පෙන්තු වගේ නේද? ඒ කියන්නේ මුස්පෙන්තු වගේ වෙනවා. ඒ කියන්නේ අර ඒ වගේම තව රළු මන්ද මේ වචනේ හරිද නරක ඇති මන්ද අපේ අම්මත් නැහැ මෙතන. මා විශ්වර මේ කාලේ මොකද්ද අර ක්‍රාකෙක් කියලා කියන්නේ මන්ද ඒක තේරුම් මං හරියට දන්නේ නැහැ. අණ්ඩෙක් කියලා කියන්නේ ඒක නරකද දන්නේ නැහැ. කවුන්නේ මම නම් ඒ තේරුම දන්නේ නැහැ පින්වත් මේ වචනේ. හැබැයි මං හිතනවා ඒක කියන්නේ නිකන් අර නිකන් එයා එක එක කරන ඒක හිටිනවා පින්වතුනි. එයාගේ පර්සනැලිටි එකේ සීලය කඩනකොට කවුරු ඒ අර ඒ වගේ රළු භාවයක් එනවා. කෙනෙක් දැන් වයස වැඩියෙන් වගේ පේනවා. හැම දෙයක් ওই වගේ තියෙනවා. වයස නිකන් අපි මොකද ඩ්‍රේන් වෙනවා. අපිව අපේ එනර්ජිස් වයිටල් එනර්ජිස් ඩ්‍රේන් මොකද අපේ තියෙන වයිටල් මේ අපේ තියෙන ප්‍රාණ මේක අඩු වෙනකොට සීලය රකින්නකොට එහෙම අඩු වෙනවා. මොකද සීලයක් කඩනවා කියන්නේ අපේ ලොකු වින්දනයකටනේ අපි ඉඩ දෙන්නේ. මොකක් හරි වින්දනයකට යනකොට අපේ චිත්තයේ තියෙන මේවා මේ මොනවාද මේ මෙයා වෙනවා. නිකයි මාස ගණන් කෑම කාලා සැතපීලා විටමින් අරගෙන හැදෙන්නේ නැහැ. මේක හොඳට වටහාගෙන ඉන්න ඕනේ. ඉතින් මට ඔය අත්දැකීමක් තිබ්බ ඔය සම්බන්ධව. මගේ හිටියා හිතවත් යෝග මේවා කරන මෑණියු කෙනෙක්. මම අවුරුදු 18 ඉඳන් දන්න. එයා බොහොම භක්තිවන්ත දායකෙක්. කොහොම හරි එයා මේ එයාගේ දුව ඒගොල්ලන් මොකද්ද මොකද්ද මේ ඔය ලංකාවේ බ්‍රිටිෂ් ස්කූල් එකට දාලා ඒගොල්ලන් අතර හරි ගොඩක් දුප්පත් කට්ටියක් බොහොම දුප්පත් කට්ටියක්. හැබැයි ඒගොල්ලන්ගේ එයාගේ පුතාගේ දුව තමයි දැම්මේ. එයාගේ පුතා ටිකක් සල්ලි හම්බ කරන විදියට නෙමේ මොකද්ද දේවල් කරන්නේ. යාර ටිකක් හයිෆයි එකට හිතන්නේ. එයාගේ තියෙන මීන්ස් එකට අනුව කරන්නේ. කොහොම හරි එයා දැම්ම මෙහෙම ඉස්කෝලේට දාලා ඒගොල්ලන් ඉතින් ණය වෙලා හරි මේ ළමයාව ඉස්කෝලේ. ඉතින් හොඳයි හොඳට පොලිෂ් වෙලා ඒ ළමයා මාත් හරි සතුටු වුණා. මම ඒ ළමයා ඉපදෙනකොට දැක්කා. ඒක මගේ දෛවය අනුව මොකක් හරි ඒ ළමයා විශේෂ පෙරම්පුරන වගේ ළමෙක් වුණාට මෙයා මේකට දැම්මන් පස්සේ මේ පොඩි ළමයා ඒ අවුරුදු 13 කාලේ වගේ තමයි එයා මේ ඔය ඔය ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඒක මොකද ස්ලීප් ඕවර්ස් තියෙන්නේ. අන්නේම ඒවට යවලා ස්ලීප් ඕවර් එකෙන් ටර්න් ඕවර් එකක් තමයි වුනේ. ඒගොල්ලන් නොමග ගියා. ඒ ළමයි සෑහෙන නොමග ගිහලා ඉතින් ඒකත් එක්ක මෙයා ඇඩික්ෂන්ස් වලට ඇඩික්ට් වෙලා තිබමන හරි. කොහොම හරි මාව හම්බ කරවන්න මෙයා කරනකොට ඒ අම්මා දැන් ඒ ළමයා එනවා මං හම්බ වෙන්න. එතකොට දැන් ඒ ළමයා ਉਹ විස්තර කාටවත් කියන්නෙත් නෑලු වෙන දේවල්. එයාගේ හැබැයි අමුතු බිහේවියර් එකක්. අම්මා ඇහුවා යාගෙන් දුවේ නාලා දාවේ කියලා. මාත් බැලුවා මොකද මේ මෙහෙම අහන්නේ කියලා. නාලා අහන නාලා එනවා ආවද කියලා මෙහෙම එනකොට. පස්සේ ඒ ළමයා ඇවිල්ලා මට කොහොම කියන්න පටන් ගත්තා.
ස්වාමීන් වහන්සේ මෙහෙමයි මෙමයි. එයා අවුරුදු දෙකකට වෙති ඉස්සෙල්ලා ෆෝන් එකත් එක්ක මේගොල්ලන් ගොඩාක් අර ඇඩික්ට් වෙලා, මොකද ඒ කියන්නේ මොනවාද නරක දේවල් බලන්න එහෙම මේ පිච් එකයි ඔක්කොම කියනවා. එයා ඉතින් ඔහොම ගිල ටොයිලට් එකේ මේ මෙයා බල බලින් තාත්තත් දන්නේ නැහැ ඔහොමම කියලා මට විස්තර කිව්වා. එතකොට මේ ළඟදී ඊයේ පෙරේදා ළඟදී ඉඳන් මොකද්ද ඒකට කියන්නේ මේ ගඳක් එනවලු. මොකද්ද ඒකට කියන්නේ යාගේ යන යන තැන යාට ගඳ එනවලු, මේ අසූචි ගඳ. අසූචි ගඳ මට එක පාටම තේරුණා. මොකද මේ වගේ අපේ මනස මේවා කරනකොට කාතකින් සීලය කැඩනවා තමයි අමනුෂ්‍යෝ භූත ප්‍රේත කොට්ටාෂ අපිට ලං කරනවා. විශේෂයෙන්ම ඔය වගේ අසූචි වලින් ඇඟ හැදිච්ච කට්ටිය වෙන්නත් පුළුවන්. මේගොල්ලන් අපේ වටේ සැරිසර අසූචි කණ යවෙන්නත් පුළුවන්. මෙහෙම කට්ටිය අපේ වටේට ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒක තේරෙනවා සමාකයි එම් ගොඩාක්. එතකොට ඒක සීලය කැඩි කැඩි යනකොට දුගන්ධයකුත් යනවා. ඉතින් මේක නිකන් නෙමේ ওই විදිහට මට මේ මොනවාද බොහොම මේ ඉතින් මං ඒ ළමයට මං හිතන්නේ මොන හරි කරන්න බෑ. එයා දැන් හොඳයි. ඒ කාලේ අර ඒවා විඳින්නුනා යාගේ මොන හරි ලොකු අකුසල කර්මයක් එක්ක. ඉතින් පින්වතුනි අපි මතක තියාගන්න ඕනේ අපි නාල කළාවත් හරියන්නේ නැහැ. අපේ එහෙම අපේ මොන හරි යම් දෙයක් වෙනකොට ඒකයි අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ අපිට අපි කරන දේවල් වලින් අපි වැළකිලා ඒවා කැඩෙන්නේ නැති සීලයකටත් ඉස්සරහට ගෙනියන්න.